දවස්වල ලොකෝ කසෝකුසුවක් යනවා මහින්ද රාජපක්ෂ මහත්තයා ආයේ අගමැතිවරයා විදියට දියුණු දෙනවා කියලා. මට මතක් වුණේ අර දවස් 52 කුමන්ත්‍රණය. ඒ දවස් 52 කුමන්ත්‍රණයට එදා රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉතාම හොඳින් මූණ දුන්නා. හැබැයි ඒක අමතක වෙලාද දන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති විදියට මහින්ද රාජපක්ෂ මහත්මයාව පත් කරගන්න යන්නේ. මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂව විතරක් නෙමෙයි එළෙව්වේ. රාජපක්ෂ පවුලම සහ ඒ චෞර කල්ලියම තමයි ප්‍රතික්ෂේප කරේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විදිහට ඉන්නේ. ඒ නිසා රටේ ජනතාවගේ ජනමතයට කොහොමත් විරුද්ධ ආණ්ඩුවක් මේ ආණ්ඩුව. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ හයියෙන් ආයේ රාජපක්ෂවරු හුස්ම ගන්නවා කියලා අපි දන්නවා. හැබැයි රාජපක්ෂවරු නැගිටිනවා කියන එක පිළිබඳව රටේ ජනතාවගේ තියෙන ලොකු බියක්, ලොකු වෛරයක්, ලොකු ක්‍රෝධයක්. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්මයා කොහොමත් පොහොට්ටුවේ යම් අනසකටපත් වෙලා ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාත් පොහොට්ටුව තමන්ගේ කන්ට්‍රෝල් එකට යම් විදියකට අරන් ඉන්නවා. මම දන්නේ නැහැ මේකෙන් කවුද ජයග්‍රහණය කරන්නේ කියලා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන් පස්සේ රාජපක්ෂ බලය හීන වුණා. නැවත මහින්ද රාජපක්ෂ අගමැතිවරයා බවට පත් කරොත් ඒක බරපතල තත්වයක් බවට පත් වෙයි. වර්තමානයේ රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ පොහොට්ටුවේ දූෂිතයොත් එක්ක එකතු වෙලා රට පාලනය කිරීමට සිද්ධ වෙලා තියෙනවා. ඒක අපිට අනුමත කරන්න බෑ. ඒ දූෂිතයොත් එක්ක එකතු වෙලා අපිට වැඩ කරන්නත් බෑ. අපි දැක්කා මේ දැනුත් මේ බංකොලොත් රට ඇතුළ ඉඳගෙන රට මංකොල්ල කරනවා. එක්ස්ප්‍රස් පර්ල් නෞකා සිද්ධියේදී කප්පම් අරගෙන ඕමාන ජාතික ආයෝජකයට ගහනවා කප්පම් දුන්නේ නැයි කියලා. ඒ වගේ දූෂිත ගනුදෙනු ගන්නාවක් පහුගිය කාලේ සිද්ධ වුණා. ඒක තමයි අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියන්නේ. පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න. ඔබතුමාගේ තව අවුරුදු එකහමාරක් විතර ජනාධිපති ධුරයේ තියෙනවා. ඔබතුමාට නැවුන් පාර්ලිමේන්තුවක අලුත් කණ්ඩායමක් එක්ක රට හදන්න පුළුවන්. අන්න ඒකට අපි එකඟයි. ඒ නිසා තමයි අපි කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට ජනාධිපතිවරයා විදිහට තියෙන බලය අනුව පාර්ලිමේන්තුව ඉස්සරහ පාර්ලිමේන්තු මැතිවරණයක් තියලා අලුත් පාර්ලිමේන්තුවක් එක්ක මේ රට හදන වැඩේ පටන් ගන්න කියලා. පොහොට්ටුව දැනටත් හතරකට පහකට කැඩිලා තියෙනවා. කොටසක් විපක්ෂයේ ඉන්නවා කණ්ඩායම් තුනක්. කොටසක් ආණ්ඩුවේ ඉන්නවා. ඒ ආණ්ඩුවේ ඉන්න කණ්ඩායමත් දෙකට තුනට කැඩලා තියෙනවා. රාජපක්ෂවරු වෙනම, රනිල් වික්‍රමසිංහ ලැබි අය වෙනම, මධ්‍යස්ථ අය වෙනම, ඇමති කන්නෝ ලැබුණු ජ්‍යෙෂ්ඨයෝ තවත් තැනක. ඒ නිසා CC කැඩලා තියෙන පොහොට්ටුව. ඉතින් පොහොට්ටුවට ජනමතයක් නැහැ. පොහොට්ටුව නියෝජනය කරන පාර්ලිමේන්තුවේ අතු බහුතරයකට ලබන සැරේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සිහිනයක් කියලා ඒගොල්ලෝ දන්නවා. මේ රට බංකොලොත් භාවයට ඇදලා දාන්න දායක වුණු අය පෙළ ගැස්සුවොත් ඒකේ ඉදිරියෙන් ඉන්න කෙනෙක් තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා. ණය ඔයගොල්ලෝ හිර කරලා දූෂණ වංචා කරන්න තමන්ගේ ගෝල බාලයින්ට, නිලධාරීන්ට, ඥාතීන්ට, පවුලයට අවස්ථාව හදලා දීලා තමයි මේ රට බංකොලොත් භාවයට ඇදලා දාන්න ගෝඨාභය ගෙන එම දක්වව ක්‍රියාමාර්ගයේ ගත්තේ. නිසා මහින්ද රාජපක්ෂ මහත්මයා එනවා කියන්නේ තන්නේ කර ජනමතයට විරුද්ධව කටයුතු කිරීමක්. විශ්වාස කරන්නේ නැහැ රටේ ජනතාව දැනට තියෙන ආණ්ඩුවටත් සම්බන්ධ විශ්වාසයකුත් නැහැ, පිටිගැනීමකුත් නැහැ. රාජපක්ෂ આવොත් ඒක කොහොමද? ඒක තවදුරටත් ප්‍රපාතයට මිසක් මේ රට ඉස්සරහට යන්න පුළුවන් තීන්දුවක් නෙමෙයි.